ඉතින් බුදුරජාණන් වහන්සේගේ එක්තරා අවස්ථාවකදී කල්පනාවක් ඇති වෙලා තිබෙනවා බුදුරජාණන් වහන්සේට මානසිකාරයක් ඇති වෙලා තියෙන මෙන්න මෙහෙම ඒ වෙනකොට උන්වහන්සේ මේ නිවන් දැකලා නැහැ නිවන් අවබෝධ කරගන්න මාර්ගය හොයාගෙන යනවා නිර්වාණ ධාතුව තාම අවබෝධ කරගෙන නැහැ නමුත් විමුක්තියක් තිබෙනවා කියන බව හැඟීමක් තියෙනවා ඒ වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක්වත් ලෝකේ නැහැ රහතන් වහන්සේලා කිසිසේත්ම නැහැ බෝධිසත්වයන් වහන්සේ හුදකලාවම දැන් මේ ධර්ම ගවේෂණය කුසල ගවේෂණය කරගෙන යනවා එහෙම යනකොට උන්වහන්සේට එක අවස්ථාවකදී හිතලා තියෙන දැන් නොදකපු නිවනක් මේ දකින්න යනවා අවබෝධ කරගත්තේ නැති නිවනක් අවබෝධ කරගන්න යනවා කවුරුවත් කියලා දීපු නැති දෙයක් උන්වහන්සේ අවබෝධ කරගන්න යනවා කවුරුවත් පෙන්වලා දීපු නැති දෙයක් උන්වහන්සේ අවබෝධ කරගන්න යනවා උන්වහන්සේ ඒ එහෙම ධර්මයක් තියෙන බවට තහවුරු වීමකුත් ඇති වෙන්න ඕනේ කවුරුවත් කියලා දීලා නැත්තම් කවුරුවත් පෙන්වලා දීලා නැත්තම් එතකොට එහෙම කියලා දීපු නැති පෙන්ලා දීපු නැති මාර්ගයක හෝඩුවාවක් නැති ධර්මයක් අවබෝධ කරගන්න යනකොට එහෙම ධර්මයක් තියෙනවායි කියලා කාගෑරි හිතකට ඇතිවෙන්න ඕනි විශ්වාසය පිළිගැනීමක් තියෙන බවට තහවුරු වීමක් ඇතිවෙන්න ඕන. උන්වහන්සේ නිර්වාණ ධාතුවක් තියෙන බවට තහවුරු කරගත්ත විදිහක් සඳහන් කළ තිබෙනවා. ඒක හරිය වටිනවා. එක අවස්ථා නිර්වාණ ධාතුව අසංකත ධාතුව සාන්ත වූ ධර්මයේ තියෙන බවට උන්වහන්සේට හැඟී ගිය එක සිතුවිල්ලක් තමයි මේක. යතාපි දුක්ඛේ විජ්ජන්තේ සුඛං නාමම්පි විජ්ජති. මේ ලෝකයේ තිබෙන දුකක් කියලා දෙයක්. ආය රහසක් නැහැ. දුකක් කියලා දෙයක් තිබෙනවා දුක් විඳින අය ඉන්නවා කෑ ගහන අය ඉන්නවා හැමතැනම දුක පේනවා. උන්වහන්සේ කල්පනා කළා තියෙනවා අනිවාර්යයෙන්ම දුකක් තියෙනවා නම් දුකට විරුද්ධ වෙච්ච ප්‍රතිවිරුද්ධ වෙච්ච සැපේකුත් තියෙනවා සුඛං නාමම්පි විජ්ජති මේ ලෝකේ තියෙනවනේ සැප විඳින කොටසක් කියලා ඉන්නවා දුක් විඳින කොටසකුත් තියෙනවා දුකක් කියලා දෙයක් තියෙනවා නම් සැපක් තියෙනවමයි දුක් විඳින කෙනා හරියට මහන්සි ගන්නේ සැපක් විඳින්නට එනිසා දුක් තියෙන කෙනාට විශ්වාසයක් තියෙනවා මේ ටික කරගත්තොත් මට සැපක් වෙනින්ද පුළුවන්. ඒ කියන්නේ සැපක් තියෙනවා කියන බවට සාහවරු වීමක් තියෙනවා. ඒ වාගේම ඉදෙනවන් වහන්සේ ඒවං භවේ විජ්ජන්තේ. ඒ වගේ භවය කියන එක තිබෙනවා නම් විභවෝපි විචිතබ්බතු සම්බබු. භවය කියලා එකක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම විභවය කියන ආවෙකු තියෙනවාමයි. ඔන්න උන්වහන්සේ සරල හේතු දෙයි. දුක කියලා දෙයක් තියෙනවා නම් සැපක් තියෙනවා. ඒක පේනවනේ. එහෙනම් භවය කියලා දෙයක් තියෙනවා නම් භවය නොවන විභවයකුත් තියෙන්න ඕනේ. තිබිය යුතුයි. එහෙනම් එතෙන්ට යා යුතුයි කියලා කල්පනා කරා. තියෙන එකෙන් නැති හේතු. ඔය විදිහට හිතලා දුකයි සැපයි කියන එක ගැන හිතලා මේ නිවන විභවයක් තියෙනවා තියෙන බවට උන්වහන්සේ හිතාගත්ත තහවුරු කරගත්ත විදිය. ඊළඟට තව එකක් උන්වහන්සේ කල්පනා කරලා තියෙනවා. යතාපි උන්නේ විජ්ජන්තේ. මේ ලෝකේ ඌෂ්ණයේ කියලා ගත්තේ. උණුහුම ප්‍රශ්නයක් කියලා දෙයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම තියෙන ධර්මයක්. අපරං විජ්ජති සීතලං ඌෂ්ණයක් තිබෙනවා නම් සීතලකුත් අනිවාර්යයෙන්ම තියෙනවාමයි ඌෂ්ණයට ප්‍රතිවිරුද්ධ සීතලක් තියෙනවා ඒවං තිවග් විජ්ජන්තේ එහෙමනම් මේ ගින්දර තියෙනවා නම් දැවෙන දෙයක් තියෙනවා නම් පිච්චෙන දෙයක් තිබෙනවා නම් දැවෙන දෙයක් තිබෙනවා නම් ගින්දරක් තිබෙනවා නම් සීතලකුත් නිවීමකුත් තිබිය යුතුයි ඒ කියන්නේ ගින්දරක් තිබෙනවා නම් මොකද්ද වෙන්න ඕනන්නේ? නිවීමක් තියෙන්න ඕනේ. නිබ්බානං ඉච්චිතප්පක. ඒ කියන්නේ
ගින්දර දැල්වෙනවා ගින්දර පත්තු වෙනවා ගින්දර දැවෙනවා නම් ගින්දර පත්තු වෙනවා නම් එහෙනම් ඒ ගින්දර නැති නිවිච්ච තැනකුත් තියෙනවා ඒක වෙනවා ගින්දර පත්තු වෙනවා නිවන් පස්සේ එතන ගින්දර නැහැ එහෙනම් ගින්දර නැති උනේ ඇයි ඒ ගින්දර නැති වුණාම ගින්දර නිවුණු බවක් තියෙනවා ගින්දර පත්තු වෙන බවක් තියෙනවා එහෙනම් නිවුණු බවකුත් තියෙන්න ඕනේ කියලා ඔය විදිහට කල්පනා කළා ඒ නිසා ඔය නිවන තියෙන බවට උන්වහන්සේ තහවුරු කරගත්ත හිතපු විදිය යතාපි පාපේ විජ්ජන්ති කල්යාණම්පි විජ්ජති ඒ කියන්නේ මේ ලෝකේ පව් තියෙනවා පව් කරන පව් තියෙනවා පාප කර්ම කරනවා පාප කර්ම තිබෙනවා පාප කර්ම තිබෙනවා නම් පව්කම් තිබෙනවා නම් පාපේ තිබෙනවා නම් කල්ලාණේ කල්යාණේ කියනා වූ යහපත් කුසලයක් තිබිය යුතුයි ඒක තියෙනවනේ කල්යාණම්පි විජ්ජති මේ ලෝකේ පව් කරන අයත් ඉන්නවා පින් කරන කුසල් කරන අයත් තියෙනවා ඒ නිසා පාපයක් තිබෙනවා නම් පිනකුත් කුසලයකුත් තිබිය යුතුයි ඒවං ජාතේ විජ්ජන්ත එහෙනම් මේ ජාතිය කියන එක ඉපදීම කියන එක තියෙනවා නම් විද්‍යමාන නම් අජාතම් පිච්චිතබ්බකම් ඒ කියන්නේ උපදින් නැති ගතිය හටගන්නේ නැති ගතිය එහෙනම් තිබිය යුතුමයි ඒ නිසා ඉපදෙන තියක් තියෙනවා නම් උපදින් නැති දෙයක්ත් තියෙන්න ඕනේ කියලා ඔය විදිහට උන්වහන්සේ තියෙන දේ අනුසාරයෙන් තව දෙයක් තිබෙන බවට පවතින දේ කනුසාරයෙන් ඒකේ ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙන බවට උන්වහන්සේ මේ හදාගත්ත කියන්නේ හිතාගත්ත විදිහ එතෙන්ට යන්න දැන් අපිට කොහේ හරි තැනක යනකොට අවබෝධයක් වෙනකොට මේ දේ අවබෝධ කරගන්න යනවා මේ දේ කියනවා මේ දේ තමයි ගන්න යන්නේ කියලා ඉස්සර වෙලා පෙර සංඥාවක් හටගන්න ඕන උන්වහන්සේට නිවීමක් විමුක්තියක් හොයාගෙන යන්න විමුක්තියක් තියෙන බවට තහවුරු වෙන්න එපායි නැත්තම් වැඩක් නැහැනේ මාර්ගේ ගිහිල්ලා ඒ නිසා දැන් විමුක්තිය හොයාගෙන යන විමුක්තියක් තියෙන බවට හිතාගත්ත තහවුරු කරගත්ත විදිහ තමයි ඒ අතිභික්කවේ තදායතන ඒ වගේ මහණෙනි මේ එක්තරා ධර්ම ස්වභාවයක් වෙනවා එතන පඨවි නැ ආපෝ නැ තේජෝ නැ වායෝ නැ රහ ඒ වගේම රවුමක් නැ කොටුවක් නැ පෙට්ටියක් නැ හැඩතලයක් නැ උසක් නැ පළලක් නැ මිටි නැ දිග නැ මොකක්වත් නැ එහෙම හැඩතල නැති යම්කිසි ධර්ම ස්වභාවයක් තියෙන ආන්නේ ඒ ධර්ම ස්වභාවයේ තියෙන බව සැක කරන්න එපා එහෙම ධර්ම ස්වභාවයක් තියෙනවා කෙනෙක් අහන්න පුළුවන් දැකලා තියෙනවද කොහෙද තියෙන්නේ ඒ ඇවිල්ලා එහෙම අහන්නේ එහෙම තියෙන බාට ඒගොල්ලන්ගේ හිතවල පිළිගැනීමට හැකියාවක් ශක්තියක් නැති දුප්පත්කම චින්තනයේ දුප්පත්කම චින්තනයේ නොහැකියාව හැබැයි එහෙම සම්බන්ධ කරන්නේ මේ කරන්නේ හොඳට හිතන්න පුළුවන් අයට හොඳට කල්පනා කරන්න පුළුවන් අයට දැන් මේ ධර්මයේ තිබෙන්නේ කවුරු වෙනුවෙන්ද පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයේ හොඳට ප්‍රත්‍යක්ෂව දැනගන්න පුළුවන් ඥානවන්තයන් විසින් දැනගන්න පුළුවන් ධර්මයක් මේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය විදිහට මේ රූප නැති, නාම නැති, වේදනාවක් නැති, සංඥා නැති, මුකුත් නැති ධර්මයක් තියෙනවා කියලා ආවෝධ කරගත්තා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ඒ ධර්මය මාර්ගයේ ගිහිල්ලා විදර්ශනාවෙන් සාක්ෂාත් කරගත්තා. දැන් මම අද මේ පින්වතුන්ට ප්‍රායෝගික කාරණා ටිකක් කියන්නේ. අපේ ඇහැ මේ දර්ශන පතේ නිසා බාහිරයට තිබෙන ආලෝකයයි වර්ණයයි නිසා ඒකට අදිනව වැඩි. අපේ ඇහැ අපේ හිත මේ බාහිර ආලෝකයට වර්ණයට අදිනව වැඩි. ඇහැ අරගෙන ඉන්නකොට අපිට හිතෙනවා මේ වර්ණයෙන් පිරී ගත්තා වූ වර්ණයෙන් පැතිරී තිබෙන වර්ණගතියෙන් විහිදිලා පැතිරිලා ඉතිරිලා ලෝකෙට පේන මේ වර්ණයේ මේ මේ වර්ණය මේක තමයි ලෝකය කියලා අපිට හැඟීමක් ඇති වෙනවා ඒක නිසා මෙතන අමතක වෙනවා හොඳට බලන්න
හොඳට නුවණින් හිතන්න. ඇහැ අරගෙන ඉන්නකොට අපිට පුළුල්ව පේනවා මේ වර්ණ. මේතන ඉන්නා වූ අයගේ විවිධ සුදු පාට කහ පාට වෙන වෙන වර්ග වෙන හොඳට පේනවා. නිකන් දර්ශනීය විලය. එතකොට මේ ඇහැ අරගෙන ඉන්නකොට පැතිරිලා පේනවා මේ ළඟත් ඉන්නවා දුරත් ඉන්නවා වටපිටා ගොඩාක් ඉන්නවා. එතකොට අපිට හිතෙනවා මේ මේ තමයි ලෝකෙ. වටපිටා බලනකොට ගස් ටික ගස්වල කොළ පාට පේනවා. ඈතට ඈත යනකොට නිකන් අහසේ වලාකුළු අහස නිල් පාටයි හතර වටේටම තියෙන්නේ වර්ණ ග්‍රහණේ. වර්ණ පිරිච්ච ගතියක් තියෙනවා. එතකොට අපිට හිතෙනවා මේ වර්ණේ තියෙන මේ ලොකු 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 ලොකුට ලෝකෙ ගොඩාක් ලොකුයි. එහෙම අපේ හිත යනකොට මේ යන්නේ බාහිරේ ලෝකයක් ලොකු ලෝකයක් විශාල ලෝකයක් තියෙනවායි කියලා අපේ හිතින් බාහිර අරගෙන අපි හිතා ගන්නවා මේ තමයි ලෝකය. එහෙම යනකොට හිත අහකට වැක්කිරලා යනකොට තමන්ගේ හිතින් අහකට තමන්ගේ තුලින් අහකට වැක්කිරලා පෙරලා පැතිරලා බාහිරයට යනකොට වෙන්නේ මේ ගැන හිතනද තමා ගැන හිතනද තියෙන ශක්තිය එතනින් ගැලවිලා ගිලිහිලා අයින් වෙලා යනවා. එහෙම වුණාම මෙතන කල්පනා වෙන්නේ නැහැ හිතින්නේ නැහැ මෙනෙහි වෙන්නේ. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? ඇහැ අරගෙන ඉන්නකොට නේ ඔබ වෙන්නේ. ඇහැ පියාගන්න. ඇහැ පියාගත්තන් පස්සේ අතර පැතිරිලා පේන ලෝකය වැක්කිරිලා මහන් සාල්ට පේන එක නැතිලයි. එහෙම වුණාන් පස්සේ තව එකක් සිද්ධ වෙනවා. හොඳට බලන්න මේක ප්‍රායෝගිකයි. ඇහැ වහගත්තන් පස්සේ අර කලර් එකෙන් පැතිරලා යන වර්ණ මේ මණ්ඩලය පැතිරිච්ච එක නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ ඇතුළාන්තයෙන් වෙන අපාට වර්ණයක් හැදෙනවා. ඇතුළාන්තයෙන් අපාට වර්ණයක්. ඒ කියන්නේ අපාටයක් කියලා කියන්නේ නිකන් අඳුරු කළු අඳුරු ස්වභාවයක් ඇති වෙනවා. ඇහැ වහගත්තා. ඒ ඇහැ වහගත්තාන් පස්සේ හැබැයි වෙනසක් තියෙනවා. අපි ඇහැ අරගෙන ඉන්නකොට ඇහැ අරගෙන ඉන්නකොට වර්ණයේ වශයෙන් පැතිරලා ගියාට ගොඩාක් පුළුල්ව වටේට විශාලව පැතිරලා ගියාට ඒ ඒ තියෙන තැන්වල දේවල් අපිට ඇඟට දැනෙනවා වගේ දැනෙන්නේ නැහැ. ඇහැට වර්ණ ගහන්නේ විතරයි. හැබැයි ඇහැ පියාගත්තන් පස්සේ ඇහැ වහගත්තන් පස්සේ අපිට නිකන් ඇතුළාන්තයේ අඳුරක් අවර්ණයක් අපාටක් කළුර ගතියක් එහෙම දැනෙනවත් එක්කම ඒකේ පිරිච්ච දැනුමක් තියෙනවා කියලා සංවේදී ගතියක් දැනෙනවා. සංවේදී ගතිය කියන එක තේරෙනවා. සංවේදී කනගාටුව නෙවෙයි. ඒ සංවේදී විනේ නිකන් අපි කෙනෙක් දුක් වෙනවා දැක්කාන් පස්සේ අපි එතකොට සංවේදී වෙනවා. ඒක නෙවෙයි. මේකට කියන්නේ සෙන්සිටිවිටි කියලා කියන්න පුළුවන්. නිකන් මෙහෙම ඇස් දෙක වහගත්තම අපිට තියෙනවා මේ ඇස් දෙක වහගත්තාන් පස්සේ මේ ඇඟ කියලා එකක් තියෙන බවට ඒ ඇඟ ඇතුලේ තිබෙනා වූ පැතිරිච්ච නිකන් කරන්ට් එක වගේ තියෙන දැනුමක් තියෙනවා. කරන්ට් එක වගේ තියෙන නිකන් දැනෙන බවක් තියෙනවා. උපේක්ෂා සහගත දැනෙන බවක් තියෙනවා. ආන්න ඒක එළියේ නැහැ. ඇස් වහගත්තන් පස්සේ උඩ තියෙනවා. ඒක නිසා ඇස් පියාගෙන අපි අපේ ශරීරයේ කියනා වූ කොට්ටාසයට හිත තිබ්බයින් පස්සේ ඒකේ හිස කොට්ටාසේ ඉඳලා ඊට පස්සේ පාදාන්තයේ දක්වාම මේ දකුණු උරහිසින් වම් උරහිසින් ඇතුළාන්තේ වැලමිටියේ දකුණු වැලමිටියේ ඇතුළාන්තේ ඉතින් මේ එක්තරා විදියක බීමී ගත වෙච්ච නිකන් බීම් එකක් හැකේට තියෙන ස්වරූපයක් අපිට දැනෙනවා හැඟෙනවා ෆීල් වෙනවා. ඒ කොටස අපේ හිතින් අපි බාරගෙන ඉන්නේ මේ තමයි මං කියලා. අපේ හිතින් අපි බාරගන්නේ කොටස මේ තමයි මම. මේ ටික දැනෙන්නේ මට. මේ මගේ දැනුම. මේ මගේ වේදනාව. මේ මගේ ශරීරය.
කියලා දැනෙනවා. ඊට පස්සේ සම්මුතියෙන් අපි වැඩක් කරලා තියෙනවා. සම්මුතියෙන් අපි මෙන්න මේ හරියට වැලමිටි කියලා වචනයක් භාවිත කරලා තියෙනවා. වැලමිටි. දකුණු වැලමිටි. මේ හරියට වම් වැලමිටි. මේ වටේ ඇඟිලි. ඔය සම්මුති වට කියන ප්‍රඥප්ති කියලා. මේ උරහිස. මේ බෙල්ල. මේ මුහුණ. ඔය ප්‍රඥප්ති කියලා තියෙනවා. අපි ඇස් වහගෙන හිටියත් ප්‍රඥප්තියෙන් අපි අරගෙන යනවා මෙන්න මේ හිත අමේ දකුණු කොට. මේ වම් කකුල. මේ පාදය මේ උරහිස කියලා අපේ අර ප්‍රඥප්ති උපකාරයෙන් ප්‍රඥප්තියෙන් අපි යන අපි නිකන් සලක ගන්නවා මේ තමයි උරහිස මේ තමයි ඇඟිලි කියලා අපි ප්‍රඥප්තියෙන් ඒවා හඳුන්වා ගන්න ලතියක් ඇතුළන්තේ සිද්ධ වෙනවා ඇත්තටම බැලුවෙන් පස්සේ පරමාර්ථ වශයෙන් උරහිසක් නැහැ. පරමාර්ථ වශයෙන් උරහිසක් නැහැ. පරමාර්ථ වශයෙන් බෙල්ලකුත් නැහැ. පරමාර්ථ වශයෙන් ඔළුවකුත් නැහැ. කොහොමද ඉතින් ඔළුව නැහැ? පරමාර්ථ වශයෙන් ඔළුවකුත් නැහැ. පරමාර්ථ වශයෙන් මොළයකුත් නැහැ. පරමාර්ථ වශයෙන් උරහිසක් ඇඟිලි මොකක්වත් නැහැ. අපි ඇස් දෙක පියාගත්තත් අපි මේ එහෙට මෙහෙට අර හිත කරකවන්නේ මොකක් කරාද? ප්‍රඥාත්‍ය. මේ වැලිමිට ධනහිස ඇඟිලි පාදය කන් අර භාවිතා කරපු නන් ටික ඔක්කොම ඉමේට අරකේ අහුලනවා. හැබැයි තියෙන තැන සලක ගන්නවා පේන්නේ. එහෙම ඉකුත්ති. මෙන්න මේ පැත්තේ තමයි දකුණු කන හිස කන තියෙන්නේ කියලා සලක ගන්න. හැබැයි කන තියෙන හරිය පොඩි දැනෙවකුත් තියෙන කන තියෙන බවට දැනුවත් තියෙනවා. ආන්න එක තමයි කිව්වේ දැනුම කියලා. තේදෙනයි කියලා. උරහිස තියෙන බවට යම් කිසි නිකන් හැඟීමක් දැනීමක් තියෙන මේ ප්‍රදේශෙ. ඒ ටික අපි ප්‍රඥප්තිය හරහා තමයි යන්නේ. ඔය වගේ වැඩක් කරා. ඒක නිසා මේ ප්‍රඥප්තිය කියන එක ඒ කියන්නේ වචන වලින් තැන් අහුලා ගැනීම. වචන වලින් තැන් සලකා ගැනීම කියන වැඩි. ප්‍රඥප්ති වචන වලින් තැන් අහුලා ගන්නවා, තැන් සලකා ගන්නවා, තැන් වලට යනවා. ආන්න ඒක අපි ගොඩාක් කාලයක් කරගෙන 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 යවිලා හැම තැනටම කිබුහුමක් ගියත් මොකද කරන්නේ? ඒකට ටංගල් ප්‍රඥප්තියක් දානවා. මොකද කරන්නේ? ඉන්බිස්සා කිබුහුම කියලා කියනවා. ක්‍රියාකාරීත්වය තමයි උපකාරම වායු ක්‍රියාකාරීත්වයක් වුණා. ඒක නෙවෙයි නේද? අන්න ඒ වගේ ප්‍රඥාත්තියෙන් අපි තැන් තැන් වලට නංගීලා ওই විදිහට තමයි මේ ප්‍රඥාත්තිය තමයි අතුලන් තියෙන්නේ. මේ පැනවීම ගලවන විදිහක් කියන්නේ. පැනවීම පැලවීම ඒ කියන්නේ ප්‍රඥාත්ති ගලවන්නු. ප්‍රඥාත්ති ගලවනවා කියලා කියන්නේ ඒ වාට නම් තියන්නේ නැතුව ඒ සංවේදී ස්වභාවය දැනෙන තැනට ගිහිල්ලා දැනුම විතරක් අපි සලක ගන්න ඕනේ. මේක දැනුම් මාත්‍රයක් පමණයි. මේක ප්‍රඥාත්තිය නෙවෙයි. දැනුම් මාත්‍රයක්. මේ උදරය, බෙල්ල, තලල, කන ඒවා සලක ගන්න. ඔය විදිහට කරන වැඩේට කියනවා මොකද්ද? එහෙම වේදනාව වේදනාව හැටියට සලකා ගන්න. සංඥාව සංඥාව හැටියට සලකා ගන්න. ඒවට කියනවා මොකද්ද? විදර්ශනා කරන්න යන්නේ. හිතේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. හිතේ තියෙනවා මම මේක ගොඩාක් අයට කියලා ගොඩක් වෙලාවල් කියලා තියෙනවා. ඒක රිපීට් කරන්නේ අවබෝධයට පහසුවක් වෙන විදිහට. පහසු වෙන්න. ඒ තමයි දැන් මේ කැමරාවක තියෙනවා කැමරාවක් මෙහෙම පැත්තට ඇල්ලුවාන් පස්සේ ඒකේ තියෙනවා ඒ පැත්තේ තියෙන දේවල් ફોකස් වෙන ගතියක් තියෙනවා. ඒක පැත්තකට හැරෙව්වන් පස්සේ ඒ පැත්තේ තියෙන දේවල් ફોකස් වෙන ගතියක් තියෙනවා. තියෙනවනේ.
හැබැයි කැමරාව මේ පැත්තට ඇල්ලුවාම ඒ පැත්තේ තියෙන දේවල් ફોකස් වුණා වෙන ගතිය තිබුණාට ඒ කැමරාවේ ෆොටෝ එකක් ගැහුවාන් පස්සේ ඒ ඔක්කොම ටික නැහැ මේක තේරෙනවා ඔක්කොම ටික නැහැ තියෙන්නේ මේ පැත්තේ ටිකයි පොඩි කොටුවක් ටිකයි ඇයි එහෙම වෙන්නේ වෙන්නේ ඒ කැමරාවේ තිබෙනවා එක්තරා කෑල්ලක් විතරක් කොටු කරගන්න පුළුවන් ගුණ ශක්තියක් තියෙනවා එක්තරා කොටුවක් විතරයි ගන්න පුළුවන් ඒ කියන්නේ ફોකස් කරන හැටියට දාපු කෑල්ලක් විතරයි ගන්න පුළුවන් ඒක නිසා ફોකස් කරපු ටික විතරයි පින්තූරය ඇදලා තියෙන්නේ අල්ලගත්ත ටික විතරයි ඇදලා තියෙන්නේ එහෙමකක් තියෙනවනේ නැත්තම් එහෙම වෙන්නේ මොකද්ද මේ පැත්තට හැරෙවුවාන් පස්සේ මේ ඉන්න බල්ලු බලල්ලු ගස් වල පොළ පරාපුල ඔක්කොම ටික වදිනවනේ එතකොට තෝරගන්න බැහැ ඒ වගේ අපේ හිතේ තියෙන එක්තරා විදිහේ ගතියක් දැන් මේ පැත්තට බැලුවාන් පස්සේ හැරෙවුවම හිතුවම කොච්චර කෝටි ගාන කරුණු තියෙනවද නේද මේ පොඩා කරුණු තියෙනවනේ පින්තූර තියෙනවා මේ දායකයෝ ඉන්නවා භාවනා කරන්න ඉන්නවා නන්දා පේනදේක මෑණියෝ ඉන්නවා ඊට පස්සේ හරි මේ අපේ මේ ගීලා මහත්තයා ඉන්නවා සසෝක මහත්තයා ඉන්නවා නේද මන්දුල මහත්තයා ඔක්කොටික විශාල පොදියක් බිත්ති තියෙනවා කැමරා තියෙනවා ලයිට් පත් වෙනවා එහෙමනේ ඒ ඔක්කොම ටික වදින්න එපා එතකොට මේ මොකද්ද මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. එහෙම එකක් තියෙනව නේද? මේ ටික ඔක්කොම එකපාරේ වැල්ලුවොත් තියෙන. ඒ නිසා මේ හිතේ තියෙන extra ගුණ විශේෂයක් ඒකට පුළුවන් ඔය මොනව තිබුණත් තකස් ගන්න එකක් එකට හරියට පුළුවන්. එකක් කොටු කරන්න පුළුවන්. ඔය මොන කෝටි ගාණක් තිබුණත් තක් ගාලා එකට ගහන්න පුළුවන්. තක් ගාලා එකට කොටු කරන්න පුළුවන්. හැබැයි අපේ හිත යම් කිසි වෙලාවක දැනගන්නවා නම් දැනගන්නේ අර හිතේ තියෙන ශක්තියෙන් කොටු කරපු කැලු විතරයි. හිතේ තියෙන ශක්තියෙන් තෝරලා ගත්ත කැලු විතරයි. එහෙමනේ. ඒක නිසා කියනවා අන්න ඒ වගේ අරමුණු සම්භාරයකින් අරමුණු ගොඩකින් අරමුණු විශාල ප්‍රමාණයකින් එකක් තෝරලා එකක් ගන්නවලා කොටු කරන්න පුළුවන් ගතියට කියනවා විශේෂ ශක්තිය මොකද ඒකට කියන සංඥාවේ කියන සංඥාව කරන්නේ ඒක සංඥාවෙන් ටග්ගල තෝරගත්ත ගතිය විඥාණයෙන් දැනගන්න යම් කිසි විදියකින්වත් ඔය සංඥාව ගිහිල්ලා මා හින ගොඩාක් ගත්තන් පස්සේ විඥාණයට උණ හැදිනවා ඇයි තේරුම් ගන්න බැන්නේ නේද හින ගොඩාක් තෝරලා තියෙනවා ඒක නිසා හැම වෙලාවෙම විඥාණයට පහසුයි දැනගන්න හඳුනගන්න අර සංඥාව කරන්නේ මොකද්ද ටිකක් විතරක් එකක් ටිකක් නෙවෙයි වැඩි දෙයක් එකක් විතරක් තෝරලා ගන්න දැන් මේ හැමතැනම මේ ඇස් දෙක පියාගත්තයින් පස්සේ අර ප්‍රඥාප්තිය හින ගොඩක් තියෙනවා දකුණු වැලමිට දවං වැලමිට ඒ වගේම ධන හේතුන් වෙල්ල ඈසන් කාන් මහ ගොඩක් තියෙනවනේ සංඥාව කරන්නේ මොකද්ද ඔය මොනවා තිබුණත් එක වෙලාවකට අල්ලන්නේ කොටු කරන්නේ එකයි. එතන තමයි හිත තියෙන්නේ. ඔන්න හමුුණයක් තියෙනවා. සංඥාව තේරුම් ගන්නේ ඔන්න ඔය විදිහටයි. මෙහෙම ලාබාල බොහොම සරල කරලා. සරල කරලා බ්ලෙන්ඩ් කරලා මේ දුන්නේ. ඇයි බ්ලෙන්ඩ් කරලා දෙන්නේ? ඊට අනුව නැත්නම් ඔක්කොම එකට දෙන්නේ නැස. බ්ලෙන්ඩ් කරලා දෙන්නේ ඇයි? සමහරට බ්ලෙන්ඩ් කරලා පොරනවා. හපා ගන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට කෑලි කෑලි දුන්නාම පස්සේ හපා ගන්න බෑ. ඒක නිසා බ්ලෙන්ඩ් කරලා දුන්නාම පස්සේ ගිලිනි විතරයි තියෙන්නේ. ආන්න එකට. එහෙම නේ කරන්නේ. ආන්න ඒක නිසා තමයි. හැබැයි එහෙම උනායින් පස්සේ උපරිමයක් ඔය කරන්නේ හැම වෙලාවෙම ඊට පස්සේ වෙන්නේ මොකද්ද? පුරුදු වුණා න් පස්සේ හැම වෙලාවෙම සුක්ම බලාපොරොත්තු වෙනවා. පොඩි කැලක් අහුවෙච්ච ගමන්ම
අයියෝ මගේ දත් දිරලා ගිහිල්ලා හරි අමාරුයි හේතුම් ගන්න බෑ කපියනවා කියලා හැම වෙලාවෙම සුප් බලා හැම වෙලාවෙම බ්ලෙන් කරලා බලාපොරොත්තු වෙනවා ටිකක් අපි ඒක නිසා තමයි කියන්නේ මෙහෙම ක්‍රම කිහිපයක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරනකොට සමහරුන්ට කිති හැබැයි කිතියෙන් දෙකක් එක වචනයක් දෙයක් කියවන් පස්සේ ඥාණයෙන් ඇදලා ගන්න පුළුවන් ඒ බුද්ධිය තියෙන අයට ඥාණයෙන් හුත්තට ඇදලා ගන්න පුළුවන් පතුරවලා ගන්න පුළුවන් සමහරුන්ට ඕක කරන්න බෑ ඒක නිසා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ වගේ පොඩ්ඩක් කරන්නේ නැතුව කෑලි 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 කපලා 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 දා ටිකක් කොටස් කරලා දෙන්න එතකොට පුළුවන් ඒගොල්ලන්ට විස්තරයක් එක්ක පුළුවන් සමහරුන්ට එහෙමත් බෑ ඒගොල්ලන්ට කියන විපංචිතඤ්ඤය කියලා සමහර කොටසක් ඉන්නවා ඒත් බෑ ගොඩා පොඩියට පොඩියට කඩලා මේ අපේ බුලත් පිට ගන්න ආචිලා තියලා කියනවා සමහරු මොකද කරන්නේ අර පුවක් ගෙඩියක් දෙකට කරලා පරස්ස දාලා හෙන්න පුවක් භාගයක් දා ගන්නවා කාටද දෙපාරක් දාගුවම කටස් කටස් දාලා කෑම පුවක් කෑල්ල හපල ඉවරයි ඒකට තව මොකක් හරි බුලත් කොළ දෙයක් දෙකට ඩබල් තියලා ඔතා ගත්තා ගහලා මෙහෙම දා ඇඟිල්ලෙන් තල්ලු කරනවානේ එහෙම තල්ලු කරලා ඊට පස්සේ කුණු ටිකක් අරගෙන මෙහෙම ගහනවා මෙච්චරක් විතර මේ ගහගත්තා තව දුම් කරලා කනවා ඊට පස්සේ විනාඩි දෙක තුනක් යනකොට කටක් රත් වෙලා ඉතින් ඔන්න ඒගොල්ලන්ට පුළුවන් අර ලොකු තඩි පුවක් රට පුවක් හතරස් ගන්න හපන්න පුළුවන් සමහර සීය රාජ්‍යලා එන්නවා පාටට කැමති බුලත් කන්න කැමති අරපුවක් කැරි දාන්න බෑ ඒකන සමුගද කරන්නේ දැන් මට වෙලා තියෙන්නේ මොකක් කරන්නද දැන් මට වෙලා තියෙන්නේ මේ යෝනා වෙනුවෙන් ඔටන්න තමයි වෙලා තියෙන්නේ ඇයි බා ගන්න බැරි හින්දා හැබැයි ඩෙන් කරලා දීපම මට කීතම උනේ දෙවුවා එහෙම ඇත්තියනවා ඒ පුරුදු කරේ නැත්නම් හිත චින්තනය පුරුදු කරේ නැත්නම් හැම වෙලාවෙම චින්තනෙන් හිත බාල වෙනවා හිත බාල වෙනවා අනාගතයේදී හොඳට බලන්න අපි ඊ ගානක් හදුවා නේද මොකක්ද හදපු ගාන 24 ඒවා 7ක් ඒ කියන්නේ 24 ඒවා 7ක් කියලා කියන්නේ අපි මොකටද ඒක ගත්තේ පැය 24 ඒවා 7ක් නේ සපාය ගිහිල්ලා පැය 24 ඒවා 7ක් හිටියන්නේ නේද එතකොට හිටිය 168යි මනුස්ස ලෝකයේ වැය ගන්න 168යි හිටියේ ඊට පස්සේ එයා එතනින් චුත වුණා අර ඔසුපත් නරකයකට ගිහිල්ලා එහෙම නෙවුණා ඔය ගාන අද ළමයෙකුට දුන්නොත් කොහොමද හදන්නේ ඇයි චින්තනේ මොට කරා චින්තනේ මොට කරා හැම වෙලාවෙම ඩිවයිස් එක ඩිපෙන්ඩ් වෙනවා කිසි කෙනෙකු ළමයින්ට හිතලා ගානක් හදන්න බෑ දුරවලයි හිතලා ගානක් හදන්න බෑ හැම වෙලාවෙම මොකක් හරි එක දාලා බටන් එක ප්‍රෙස් කරන එක තමයි තියෙන්නේ ඒක නිසා චින්තනය අවදි වෙන්නේ නැහැ ඒ වාගේ අයට එහෙම කැල්කියුලේට් කරලා ඒ වගේ ඩිවයිස් වල පිහිටලා ඒ වගේ වැඳිලා ඉන්න අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියනවා කියන එක විස්තරාත්මකව හිතන්න පුළුවන් චින්තනයක් තියෙන්න ඕන ඒක නිසා හැම වෙලාවෙම හිත මෙහෙවලා කරන්ඩ හිත මෙහෙවලා හොදට හිතන්ද අනිත් එක තමයි ටයිප් කරන්නේ නැතුව අකුරු ලියන්න අපි ටයිප් කරනවා තමයි ඊමේල් එකේ ඊට වඩා අකුරු ලියන්න ලියනකොට හොදට මොළේ ඇක්ටිව් වෙනවා ක්‍රියාත්මක වෙනවා හොදට හිතන්න බලන්න මේක කවදාකවත් ඔය තිබුණටම ඒ තිබුණටම එහෙම යන්න හොඳ නැහැ දැන් මේ දැන් අපි වෙලාව බලනවානේ වෙලා බලනකොට කම්මැලියගේ වෙලාවයි චින්තකයාගේ වෙලාවයි දෙකක්. ඒ කියන්නේ කම්මැලියගේ වෙලාව කරන්නේ මොකද්ද? ටස් කැල ගැහුවා 5:30. නොමරි දිනවා. බලන්න. හැබැයි චින්තකයාගේ වෙලාව අර කට්ටක් තියෙනවනේ. එයා කට්ට මෙහෙට තියෙන විදිහ දැන් 5 සංඛ්‍යාවට පොටු පොට කට්ට තියෙනවා. ඊට පස්සේ
දිග කටුව විනාඩි කටුව පලයට එයා ටක් ගාන ඒ ඩිංගර පොඩ්ඩක් හිතා ගන්න. ආ මේ මේ දී තිබුණොත් පහයි කියන්නේ. හැම වෙලාවෙම ඇක්ටිව් කරනවා. ඒක ඇත්ත වශයෙන්ම මම දකින්න එකක් දැකපු එකක් ක්‍රියාත්මක වෙච්ච එක. වයසට යන්න 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 කයි චින්තනයේ කම්මැලි වුණාම වෙන්නේ මොකද්ද? මේ ධර්මයේ තේ ගන්න බැරි වෙනවා. ධර්මයේ තියෙන නිකාම නිකන් ඔය වගේ අයට තමයි ඇත් දෙක පියාගත්තාන් පස්සේ ටික වේලාවක් කියලා ඔයා නිවන් දැකලා දැන් හරියට ඉන්නේ සෝවාන් මාර්ගඵල හන්දියේ තවඩින්ගෙදී නෙවෙයි. එන ඔන්න ඔය යන්නේ චින්තනේ නැති වෙන. ඒක නිසා හිතන්ද අකුරු ලියන්ද ටයිප් කරාට කමන්නේ ඊනේ. අකුරු ලියන්ද ඒ වගේම මේ කැල්කියුලේෂන් ඉන්නේ නැතුව මේ මැනුවලි ගණන් හදන්න ඒ වගේම හිතන්නේ එතකොට බ්‍රේන් එක හොඳට හිතන්න පුළුවන් තමයි ඒ වගේ ආයත බන කියලා දෙනකොට හරි ඇක්ටිව් බ්ලෙන් අවශ්‍ය නැහැ යමක් වුණාන් පස්සේ ඒකට දැන් නැත්තම් එහෙම අර මොකද්ද බුලත් පිට ගහලා පොට කොටා කොට කොටා කුඩු ප්‍රෙෂර් දෙන එක තමයි මේ ටික දැන් බුදුරජාණන් වහන්සේ අර නිවන තියෙන බව හිතමින් ඉන්න බලන්න නිවන තියෙන බව එන්නේ හැම වෙලාවෙම හිතුව මේක තියෙනවා නම් මේකත් තියෙනවා මේකත් තියෙනවා නම් මේකත් තියෙනවා එහෙනම් මේක තියෙනවා නම් තමයි අනිවාර්යයෙන්ම හොඳයි මේ ටික මේ පින්වතුන්ට ධර්මාභෝධයේ විදර්ශනා උපකාරයි දේවා අපි දැන් පූර්ව අපෘතිය කරලා